පිල්ම තින්දකින සිතින් හදළඟින් විඳින පළමුවන දේව ප්‍රකාශනය හිතෝපදේශය පොතෙන් උපුටාගත් පාඨයකි. දෙවිතුන්ගේ හැම කියමනක්ම අත්තුටු සත්‍ය වේ. දෙව් සරණ පතන අයට එතුමානු පලිහක් වැනිය. එතුමන්ගේ වචනවලට කිසිවක් එක් නොකරන්න. එසේ කළොත් එතුමන් ඔබට තර්ජනය කරනු ඇත. ඔබ බොරුකාරයෙකු බව පෙන්වනු ඇත. මා ඔබ වෙතගෙන අයදුම් දෙකක් ඇත. මගේ දිවි ඇතිතාක් ඒවා ප්‍රතික්ෂේප නොකළ මැනව. වංචාවත් මුසාවත් මා කෙරෙන් දුරු කළ මැනව. මට දිලිඳුකමවත් පොහොසත්කමවත් නුදුන මැනව. මට උවමනා පමණට ආහාර දුන මැනව. එසේ දිය යුත්තේ මා සැප සම්පතින් පිරි ඔබ හැර දමා ඔය කියන සමිතානෝ කවරෙක් දැයි නොකියන පිණිසත්. මා දිලින්දෙකු වී සොරකමට වැටි දෙවිඳුන්ගේ නාමයට අගෞරව නොකරන පිණිසත්ය. දේව වචනය මෙසේය. අපේ ජීවිතවල හැම අමාරුකමක්ම අපේ ජීවිතවල හැම තෙරපීමක්ම අපිට පිටකරගන්නට පුළුවන් වෙන්නේ ස්වාමින් වහන්සේගේ වචනය ඒ තෙරපීමට අපි ඇතුල් කරගන්නකොට. එහෙනම් අද අපි උන්වහන්සේගේ වචනය අපේ ජීවිතවලට ඇතුල් කරගන්නට සූදානම් වෙමු. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේවවාක්‍ය නම් මෙසේය. එකලුන් වහන්සේ ශ්‍රාවකයන් දොළොස් දෙනා කැඳවා සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යයද රෝගසුව කිරීමේ වරයද පවරාදී දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන පිණිසත් රෝගීන් සුව කරන පිණිසත් ඔවුන් යවූසේක. තවදුන් වහන්සේ ඔවුන්ට කතා කොට චාරිකාව සඳහා කිසිවක් නොගන්න. සැරයටියක්වත් මල්ලක්වත් රොටීවත් මිලමුදල්වත් කමිස දෙකක්වත් නොගන්න. ඔබ යම් කිසි නිවසකට පිවිස කල එතනින් පිටත්ව යනතුරු එහිම නැවතී සිටින්න. ඔබ නොපිළිගන්නා යම් පමණ දෙනෙක් ඇද්ද ඒ නුවරින් නික්ම යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂයක් වන පිණිස ඔබේ පාදයට තිබෙන දූලි ගසා දමන්නේයයි වදාළ සේක. ඔවුහෝ පිටත්ව රටපුරා සුභ අස්න දේශනා කරමින්ද රෝගසුව කරමින්ද ගමින් ගමට ගියහ. ගැලවීම දායක සුභාරංචිය නම් සේය. අපි සාමාන්‍යයෙන් කතාවට කියනවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. ඒ කියන්නේ අපි හිතනවා මෙතන මම හරි නැහැ ඉන්නවා, මෙතන මට ගැලපෙන්නේ නැහැ, ඒ නිසා අපි වෙන තැනකට යනවා. අපි එතෙන්ට ගියන් පස්සේ අපිට දැනෙනවා, අපිට හිතෙනවා අපරාධය අර හිටපු තැන හිටියනම්. අපි සමහරක් වෙලාවට දේවල් හුවමාරු කරගන්නවා. එතකොට අපිට හිතෙනවා අනේ අපරාධේ අර කලින් තිබ්බ එක කොච්චර ලේසිද, කොච්චර පහසුයිද මේ අලුත් එකක් ගත්තට වඩා කියලා අපි සමහරක් වෙලාවට කියනවා. ඒ මොකද අපිට අර කලින් තිබ්බ එකේ පහසුව, අපි කලින් හිටපු තැන පහසුව අපිට අපි හිතනවා අලුත් තැනකට ගියයින් පස්සේ අපිට ඒක ඊට වඩා දෙයක් ලැබෙයි කියලා. නමුත් අපිට එහෙම වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි කරදරයකට, වැඩි බරකට අපේ ජීවිතපත් වෙන්නට සිද්ධ වෙනවා. අපි හැමෝම කැමති මාදර ප්‍රේමවන්තෙනි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. ඒකනේ අපි මේ හැමදේම කරන්නේ. අපි වෙනස්කම් කරන්නේ, අපි වෙනස් දේවල් පාවිච්චි කරන්නේ, අපේ ජීවිත වෙනස් කරන්නේ හිටි හැටියෙම. අපිට ඕන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. මේ සැහැල්ලුවෙන් ජීවිත ක්‍රමය හදාගන්නට
අපි එක එක්කෙනාට අපිටම ආවේනික විදි තියෙනවා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. අපි ට්‍රිප් යනවා, අපි ෆිල්ම්ස් බලනවා, අපි එහෙම නැත්තම් දවසක් දෙකක් අපි තනිවම ඉන්නවා, අපි ඈත පළාතකට යනවා, අපේ පවුලත් එක්ක ඉන්නවා. මේ වගේ අපේ ජීවිතය සැහැල්ලු කරගන්න අපි විධාකාර දේවල් කරනවා. හැබැයි අපි මොන දේ කරලා ආවත් අපි ට්‍රිප් එකක් ගියා දවස් දෙක තුනක්, අපි මේ ට්‍රිප් එක ගිහිල්ලා විනෝද වෙලා එනවා, ආවයි පස්සේ අපිට ආයමත් අර පරණ ජීවිත ක්‍රමයටනේ අපිට යන්නට වෙන්නේ. අපිට ආයමත් අපේ අර පරණ ජීවිතේ තිබ්බ ඒ ප්‍රශ්න, ගැටලු, ඒ අභියෝගයන්වලට ඒ විදිහට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. අර දවස් දෙක තුනේ මගේ ජීවිතේට වෙනසක් වෙනවා, සහනයක් ලැබෙනවා, සතුටින් ඉන්නවා. ඒක අපිට ශක්තියක් වෙනවා. හැබැයි අපි ආවයින් පස්සේ ආයමත් අර ජීවිත ක්‍රමයේ විදිහටම තියෙනවා. අද ජේසු අපිට කියලා දෙනවා සැහැල්ලුවෙන් ඉන්න විදිහ. උන්වහන්සේ කියන්නේ වෙහෙසවන බරුසලන සියල්ලිනි මා වෙතට එන්න. අපි හැමෝම අපේ ජීවිතයේ වෙහෙස බරමේ හැම දෙයක්ම අරගෙන යන්නේ ජේසු ළඟට. අපි උන්වහන්සේ ළඟට ගිහිල්ලා අපි පල්ලියට වෙලා ටික වෙලාවක් ඉඳලා යාක්ෂා කරලා අපේ දුක වේදනාව සමහර කළාට අපි කඳුළු වලින් අඬලා කවුරුත් නැති තැන අපි කියනවා අපිට ලොකු සැහැල්ලුවක්, මට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ජේසු ඇවිල්ලා කියන්නේ නැහැ පුතේ මෙහෙම ගිහිල්ලා කරන්න නැහැ. නමුත් අපේ හිතට සැහැල්ලුවක්. අපි යනවා. අපි ගියාම අර ප්‍රශ්න, අර කරදර, බාධා, gedara ඒ විදිහටම තියෙනවා. නමුත් මම ජේසුත් එක්ක ගත කරපු කාලයෙන් මට ශක්තියක් ලැබෙනවා. උන්වහන්සේ අනිවාර්යෙන් අපිව සැහැල්ලු කරනවා. නමුත් ඒ සැහැල්ලුව කියන්නේ මාදර ප්‍රේමවන්තේනි, අපි ජේසුත් එක්ක මේ මොහොත ගත කරලා මම gedara යද්දී ඒ හැම දෙයක්ම විසඳිලා තියෙනා කියනක නෙමෙයි. මට gedara තිබ්බ ප්‍රශ්න ටික මම පල්ලියට ඇවිල්ලා දිවරයි. එහෙම වෙනවා නම් අපි හැම වෙලාවම පල්ලියේදී එහෙම වෙන්නේ නෑ නේද? නමුත් උන්වහන්සේ මට ඒ වෙලාවේ ශක්තියක් දෙනවා. ඒකයි උන්වහන්සේ කියන්නේ මා ගුණවත් මූර්තු නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරටගෙන ඉගෙන ගන්න. උන්වහන්සේත් වියගහක් අපිට දෙනවා. අපේ තියෙන වියගහ වෙනුවට ජේසු කියනවා මගේ වියගහ කරට ගන්න. ඒ වියගහ පහසුයි. මගේ වියගහ කරට ගන්න තැන ඔබේ ජීවිතයේ සැහැල්ලුව ඔබට දැනෙනවා. මගේ ළඟට ඔබ එන්න පටන් ගන්නකොට, මම ඔබට මගේ වියගහ දෙනකොට, ඒ වියගහ ඔබ කරට ගන්නකොට, ගෙදර යද්දී ඒ ප්‍රශ්න ගැටලු තිබ්බට ඒවා වලට මුහුණ දෙන්න, ඒ හරහා යන්න ඔබට මගේ වියගහ තුල මම ශක්තිය ලබා දෙනවා. ඒ වියගහ සැහැල්ලුයි, පහසුයි ප්‍රශ්න වලට මුහුණ දෙන්න, අභියෝගත් එක්ක ගනුදෙනු කරන්න. ඒ නිසා මාදර ප්‍රේමවන්තේනි, අපි ගොඩාක් වෙලාවට අපේ වියගස් අපිම දරාගෙන, අපිම හදාගත්තු ඒවලට අපි කොටු වෙලා අපේ ජීවිතවල සැහැල්ලුවක් නැතුව, නිදහසක් නැතුව ජීවිතය ගත කරනවා. ජේසු කියන්නේ එන්න මා ළඟට, මම මගේ වියගහ දෙන්නම්. ඒක ඔයාගේ වියගහට වඩා සැහැල්ලු දෙයක්. එහෙනම් අපි ජේසු ළඟට යමු. ජේසුගේ වියගහ අරගෙන ඒ වියගහෙන් අපේ ජීවිතය ඉගෙන ගන්න. ඔබ සැම දෙනාටම ජේසු පිහිටයි.